පුංචි හපනුන්ගේ පළමු කඩේම් විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 335158ක්. මෙවර විභාගයේ අවම ලකුණු සීමාව 152ක් වනවා. එසේම දිස්ත්‍රික් මට්ටම අනුවද කඩේම් ලකුණු නිකුත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑකල සහ කෑගල් යන දිස්ත්‍රික් වලට අයත් සිංහල මාධ්‍යයේ කඩේම් ලකුණු සංඛ්‍යාව 152ක්. අදාළ දිස්ත්‍රික් වල දෙමළ මාධ්‍යයේ සිසුන් සඳහා කඩේම් ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ 149ක් ලෙසයි. හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික් වල සිංහල මාධ්‍යෙන් පෙනී සිටි සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 148ක්. යාපනයේ කිරිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රික් වලද දමිළ මාධ්‍යයේ සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 148ක්. අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, පුත්තලම යන දිස්ත්‍රික් වල සිංහල මාධ්‍ය සිසුන් සඳහා කඩේම් ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ 146ක් ලෙසයි. අම්පාර හා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය සිසුන් 145ක කඩේම් ලකුණු සීමාවකට යටත් වන අතර දමිළ මාධ්‍ය සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 147ක්. වවුනියාව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය සිසුන් සඳහා කඩේම් ලකුණු සීමාව 142ක් වන අතර දමිළ මාධ්‍ය සිසුන් සඳහා කඩේම් ලකුණු සීමාව සටහන් වන්නේ 147ක් ලෙසයි. මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය සිසුන් සඳහා කඩේම් ලකුණු සංඛ්‍යාව 140ක්. එසේම එහි දෙමළ මාධ්‍ය සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 147ක් බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මඩකල්පුව දිස්ත්‍රික්කයට අදාළව කඩේම් ලකුණු සීමාව සටහන් වන්නේ 147ක් ලෙසයි. ශිෂ්‍යත්වයේ ලියපෝ දරුවෝ ඉන්න ගොඩක් ගෙවල් වල ඊයේ දවස සතුට උතුරන්න ඇති. ඒ වගේම සමහර ගෙවල් වල දෙමාපියන්ගේ වගේම දරුවන්ගේ ඇස්වලත් දුක තියෙන්න ඇති. ශිෂ්‍යත්වය කියන්නේ දරුවෙකුගේ ජීවිතයේ අවසන් කඩේම නෙවෙයි. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන්නේ අවසන් කඩේම නෙවෙයි. කුමන හේතුවක් මතවත් විභාගවල ලකුණු දරුවන්ට පීඩනය ගෙන දෙන්න හොඳ නැහැ කියන එක හැමෝම පිළිගත යුතු දෙයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.